කොහමද හැමෝටම අද අපි තවත් වන්ඩේ රීබිල් දෙයක් එක ඇවිල්ල තියෙන මේක 2011 හොන්ඩ CRV එකක් ලේසිම ලේසි රිපෑර එකක් මේකේ ෆ්‍රන්ට් බම්පර් එකයි පිටිපස්සෙ කම්පෝනන්ට්ස් ස්ටියරි ෆෙන්ඩර් එකයි තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ ලේසිම ලේසි රිපෑර එකක් මොකද මේකේ කූලින් සිස්ටම් එකේ මොකුත් ඩැමේජ් වෙලා නැහැ ඒ නිසා මාරම ලේසි රිපෑර එකක් මේකේ ඩැමේජස් අතින් බලද්දී බම්පර් එක රිටේනර්ස් ක්ලිප්ස් ෆෙන්ඩර් එක ග්‍රිල් ඒ වගේ දේවල් ටිකක් තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ කස්ටම අපිට වාහනේ ඩ්‍රයිව් කරගෙන මෙතෙන්ට අරන් ආවේ ඒ නිසා එයා බම්පර් එක බැඳගෙන තමයි අපිට මෙතෙන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ ලොකු වැඩ ටිකක් නෙමෙයි කරන් තියෙන පොඩි පොඩි වැඩක් කරන් තියෙන්නේ අලුත් බම්පර් එකකුයි ෆෙන්ඩර් එක හදලා වොෂ් අලුත් වොෂ බොටල් එකක් දාලා ඇතුලේ කම්පෝනන්ට්ස් ටිකක් ඇදලා තියෙනවා ඒ ටික කෙලින් කරලා කෙලින් කරලා දාන්න තමයි මේකේ රිපෙයර් එක තියෙන්නේ මේක ඔයාලට බැලුවහම පේනවා පොඩිම ඩැමේජ් එකක් ටීබෝඩ් ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන්නේ මොකද මේක මේ පැත්තෙන් හැප්පිලා එහා පැත්තට පුෂලයි තියෙන්නේ මම මේකට ඕන කරන පාර්ට්ස් ටික ඕඩර් කරගෙන තියෙන්නේ පාර්ට්ස් ටික ඔක්කොම අපිට දැන් ඩිලිවර් වෙලා ඒ කට්ටිය මගේ ට්‍රක් එකට අන්ලෝඩ් කරනවා පාර්ට්ස් පාර්ට්ස් ටික ට්‍රක් එකෙන් මෙතනට අරගෙන එතනින් එහාට මොකද කරන්න කියලා බලමු අපි ඉස්සෙල්ලා පාර්ට්ස් ටික ඇතුළට අරන් ඉන්න මේ සැරේ අප පාර්ට්ස් ෂිප්මන්ට් එක ලොකු ෂිප්මන්ට් එකක් වාහන දෙකක විතර පාර්ට්ස් ඇවිල්ලා තියෙනවා Escape එකේ parts, CRV එකේ parts, Mustang එකේ ගොඩ සමහර parts ලොකු parts shipment එකක් ඇවිල්ලා තියෙන්නේ. අපි cab එක ඇතුළට අරගෙන බඩු ටික බාලා මොකද කරන්න කියලා. අපි මේ බිල්ඩගේ පාර්ට්ස් ටික මෙතනින් අන්ලෝඩ් කරගෙන ඊයේ දවසට වැඩ නැවතුම මොකද මට පොඩි ගමනක් යන්න තිබ්බා. ඒ වුණාට අද මම මේකේ වැඩ පටන් අරගෙන ආයේ මේ බිල්ඩ් එක කන්ටිනියු කරන්නයි හදන්නේ. අද මේ බිල්ඩ් එක කරද්දි මම පොඩ්ඩක් වෙනස් විදිහකට කරන්නයි හිතුවේ මොකද එෆිෂන්සි ටිකක් වැඩි කරගන්න. ඒතකොට අපිට මේ බිල්ඩ් එක ඉවර කරගෙන තව බිල්ඩ් එකකට යන්න පුළුවන්. ඒ නිසා මම කරන්න යන්නේ මෙතන මේ එස්කේප් එක එළියට අරගෙන මේ බිල්ඩ් එක මේ CRV බිල්ඩ් එකට ඕන කරන පාර්ට්ස් ටික මෙතනින් තියාගෙන ඒ ටික මෙතන පේන්ට් කරගන්න. මම එහෙම කරන්න හේතුවක් තියෙනවා. අපේ තව මෙතෙන්ට Audi Q6 හරි Q5 එක හරි බිල්ඩ් එකක් එන්න තියෙනවා. මම ඒකේයි CRV එකේයි පාර්ට්ස් දෙකම එකට පේන්ට් කරගන්න හදන්නේ. මොකද එතකොට අපේ එෆිෂන්සි එක සෑහෙන්න වැඩි වෙනවා. මම කරන්න යන්නේ Audi එකේ CRV එකේ පාර්ට්ස් පේන්ට් කරගන්න ගමන් CRV එකේ වැඩ කරන්න මොකද කෝඩ්ස් මැද ලොකු වේට් ටයිම් එකක් තියෙනවා මට ගොඩක් එෆිෂන්ට් විදිහ මොකක්ද කියලා හිතනකොට මට හොඳම එෆිෂන්ට් විදිහ තමයි කෝඩ්ස් අතර මැද ඉන්න ගමන් වාහනේ වැට්ටික් කරගන්න එක මොකද මේ දවස් ටික මම තනියම වැඩ කරන්නේ මට හෙල්ප් මොකුත් නැහැ ඒ නිසා හොඳම විදිහ තමයි කෝඩ්ස් අතර මැද්දේ මට තියෙන ෆ්‍රී ටයිම් එකේ වාහනේ වැඩ කරගන්න එක ඒ නිසා ටක් ගාලා එස්කේප් එක එළියට අරගෙන මේ බේ එක ලෑස්ති කරගෙන අපි ඊළඟට වාහනේ පාර්ට්ස් එක පේන්ට් කරන්න පටන් ගන්නවා. හැමිට අරගෙන එස්කේප් එක ස්ටාර්ට් කරන්න ට්‍රයි කරා ඒක හරිය නෑ මොකද එස්කේප් එකේ බැටරි එක හොඳටම වීක් වෙලා තියෙනවා. ඒ නිසා අපි කැමරි එක බැටරි එක ප්ලග් කරලා ටික වෙලාවක් තියලා තියෙනවා. බැටරි එක චුට්ටක් චාර්ජ් වෙන එස්කේප් එකේ. ඔයාලා මේ කැමරි එක රීබිල්ඩ් කරන වීඩියෝ එක බලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. අපි මේකේ වැඩ ගොඩක් කරා. මන් ලිංක් එක මේ කොහෙන් හරි දාන්නම් අනිවාර්යයෙන්ම කැමරි රීබිල්ඩ් එක බලන්න අපි එස්කේප් එක ස්ටාර්ට් කරගෙන එතනින් යන මොකද කරන්නේ කියලා බලමු මේක මම ස්ටාර්ට් කරන්න ට්‍රයි කරා ඒ වුණාට ස්ටාර්ට් වුණ නැහැ ඒ නිසා මේකේ බැටරි එක චාර්ජ් වෙන තව විනාඩි 15ක් 20ක් විතර මට තියාගන්නවා එතකන් මම මේකේ පාර්ට්ස් ටික ඔක්කොම මෙතනට ගෙනල්ලා ලේඅවුට් කරගත්ත මට පේන්ට් කරන්න ඕනේ පාර්ට්ස් ටික ෆෙන්ඩර් එක තියෙනවා Audi එකේ බම්පර් එක තියෙනවා CRV එකේ බම්පර් එක තියෙනවා මම එතකන් කරන්න යන්නේ
සිආර්බගේ පාත්ස්ටික පුළුවන් තරන් රිමූ කරගන්න ස්කේතක ස්ටාර්ට් කරගන්න පුළුවන් ස්ටේජ් හරනක අපි එතකම් සිආර්බගේ පාස්ටික් ගලාගෙන ඒක පුළුවන් තරන් වැඩටික් කරගමු ස්කේපක ස්ටාර්ට් වනක මේ කායගේ කැවජච පාත්ස් ඔක්කොමගේ ගලාගෙන වරයි ස්කේප් එක මෙතන බැක්්‍රික චාර්ජනකම් මම එක ගොඩත්තුරට ඩමජච පාත් සෑහන්දුල්ට ගලාගත්තා ඊට පස්සේ ඒටික් ගලාගත්තර වස්ස මට මෙතන ෆ්‍රේම් එක පොඩිය අදයක් තියෙනවා මම එක පස්සේ හදාගන්න ඊළඟට අපි කරන්න යන්නේ ස්කේප් එක අයින් කරගත්ත මම කැමරයකෙන් පිට ඊළඟ මම කරන්න යන්න මේක පාත්ස් ටික ප්‍රෙප් කරලා ඒටික පේන්ට් කරගන්න එක අපි බලමු කොහොමද පාත්සික ප්‍රෙප් කරලා මම පාත්සික පේන්ට් කරගන්නේ කියලා මද මේ පාත්සි ඔක්කොම කැමරයිකෙන් පිටස් සම්පූර්ණයම ප්‍රෙප් කල් ඉවර කරගෙන වැැක්සන් රීස් මූ් කරගෙන ටැක් ලෝත් කරගෙන සියල් කරගෙන වරයි මට ඊළඟර කරන්තින්න මේ පාත්සි ඔක්කොම පේට් කරගන්න එක මම් වාල දකින ඇති මම එතන ගැප් එක වැඩි කල්ලා තියෙනව මේ පාත්ස අතර මං එහෙම කරලා තියෙන්නේ මේ පාත්ස් දෙක එක පාටක් පේටෙන්නේ අර පාටක තවත් පාටක් පේටවෙන්නේ නිසා වැඩිය කතා කර කරඉන්නතු පේන්ට් එක මික්ස් කරගෙන පේන්ට් කරගන්න මමදන් අවඩියගේ බම්ප එකයි පෙන්ඩ එකයි පේන්ට් කරගනීම නයි මම සීල කෝට් එකයි බේස් කොට්තුන හොයි ගැහුව මම දැන් කරන්න යන්නේ සල්ගේ බම්ප එක පේන්ට් කරගන්න මම දැන් පේන්ටික මික්ස් කරගෙන තින්න අපි බලමු සල්ගේ බම්ප එක පේන්ට් කරගන්න එතන හරම පද කරන්න කියලා මේ පාත්ස් තුනම බේස්කෝට් එක සම්පූර්ණම ගහගනිවර කරගෙන තියන්නේ
මම ක්‍රිය කෝටේද මික්ස් කරගෙන තියෙන මට ඊළඟට තියෙන මේ ඔක්කොම ටික ක්ලියර් කරගන්න. අපි බලමු කොහොමද පාර්ට්ස් ටික ක්ලියර් කරගන්නේ. මේටි ඔක්කොම් පෙන්ට් කරගෙන ඉවරයි කරගත්ත. පොඩි පොඩි රන්ස් වගේ තිබ්බ මේ පාත්සල නිර්වැර ඒටික රන්සික කපන ගමනු තියෙන්නේ. දැන් මම කරන්න සRVගේ පම්ප සම්පූර්ණය මැසම්බල් කරගෙන එතනි හැට සRVගේ වැඩ කරගෙනන්න. අපි බලුම් පම්ප ගැසම්බල් කරගෙන ෆ්‍රේම් එක් කලින් කරගෙන කොමත් සRVක මං ආය දාගන්න කියලා වැඩිය කතා කර කරන්නතු වැඩ පටන්.